ගමු ශ්‍රී ලංකා අගෙන් පටන් ගමු. සංජය හෙට්ටිමුල්ල සිවිල් සමාජ ක්‍රියාකාරික. අපි දන්නවා සැප්තැම්බර් මාසයේ 21 වෙනිදාට ජනාධිපතිවරණයේ මේ වෙනකොට අවශ්‍ය සියලු කටයුතු සූදානම් වෙමින් පවතින්නේ. ජනාධිපතිවරණය සඳහා 39 දෙනෙකු නාම යෝජනා ලබා දීලා ඔවුන්ගේ පූර්ණ ප්‍රචාරණ කටයුතු සහ දේශපාලන කටයුතු මේ වෙනකොට මේ භූමිය තුළ සිද්ධ කරමින් පවතිනවා. අපි දන්නවා 2024 මේ මැතිවරණ වර්ෂය ඇත්තටම වඩාත් වැදගත් මැතිවරණ වර්ෂයක්. මොකද 2022 වර්ෂයේදී ඇති වුණ ආර්ථික අර්බුදය හා සමගාමීව තෙල් පෝලිම් ටික නිර්මාණය වෙලා, ගෑස් පෝලිම් ටික නිර්මාණය වෙලා, කිරිපිරි පෝලිම් ටික නිර්මාණය වෙලා, ඊට අමතරව එතන අපේ ජනතාව මැරිලා ආර්ථිකය කඩාගෙන වැඩිලා මිනිස්සුන්ට කන්න නැති වෙලා මේ සියල්ල වෙච්ච රටක වසර දෙකක් තුන නැවතත් මැතිවරණයක් සඳහා අවකාශය නිර්මාණය වෙනවා. අපි දන්නවා මේ මැතිවරණය කියන්නේ තීරණාත්මකයි. ඇයි අපි එහෙම කියන්නේ? අපි දන්නවා මේ ගෙන යන ආර්ථික ප්‍රතිපත්තිය වෙනත් මාර්ගයකට යොමු වීම තුලින් අලුත් ජනාධිපතිවරයෙක් නව ආර්ථික ප්‍රතිපත්තියක් ගෙනාවොත් මේ 2022 ඇති කරගත්ත ඒ අර්බුදය නැවත වතාවක් 2024 අපිට ඇති වෙන්න නියමිතයි. අපි දන්නවා ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය කරගන්න බැරි වෙච්ච එක දේශපාලඥයන් විසින් ගත්ත අමනෝඥ තීන්දුව తీරන තමයි 2022 වසරේදී ආර්ථික අර්බුදයට හේතු සාධක බවට පත් වෙන්නේ. ඒ හේතු සාධක ඒ විදිහටම තවමත් ඉදියදී මේ විදිහට මේ රට ඉස්සරහට යන්නේ වෙන කිසි දෙයක් හින්දා නෙමෙයි, ආර්ථිකය යම්කිසි කළමනාකාරීත්වයක් වලින් හසුරවන හින්දා. අපි දන්නවා ආර්ථිකය කළමනාකරණය කරන්න පුළුවන් පුද්ගලයෙක්, ආර්ථිකය හැසිරවිය හැකි පුද්ගලයෙක් පමණයි මේ රටේ ඊළඟට ජනාධිපති විය යුත්තේ. මොකද ඒක එහෙම නොවුනොත් නැවතත් 2022 නිර්මාණය වෙනවා කියන නිශ්චිතයි. ඉතින් අපි දන්නවා මේ අපි එන්නේ අද 12 වෙනි වතාව 13 වෙනි වතාවට ආමර ස්ට්‍රීට් ප්‍රදේශයට ඇවිල්ලා අපි මේ රටේ සමස්ත ජනතාවට කියනවා මෝඩයෙක් ජනාධිපති කරන්න එපා, අයිවාරුකාරයෙක් ජනාධිපති කරන්න එපා, නාට්‍යකාරයෙක් ජනාධිපති කරන්න එපා, සම්දර්ශනකාරයෙක් ජනාධිපති කරන්න එපා, ප්‍රතිපත්තියක් කියන රටට වැඩක් කරන්න පුළුවන් මිනිස්සෙක් ජනාධිපති කරන්න. මොකද මේ රටේ තරුණ පරම්පරාවගේ හීන මරලා දාලා වසර දෙකක් පුරාවටම ඔවුන්ට කන්න නැති කළා, ඉන්න තැනක් නැති කළා, යන්න පාස්පෝට් එකක් නැති කළා මේ රට සම්පූර්ණයෙන් බංගකොලොත් දුන්නත් රාජ්‍යයක් බවට පත් වෙලා තිබියදී නැවතත් ඉසෝසෝමින් තියෙන අවස්ථාවක තමයි මේ ජනාධිපතිවරණය ගෙනවන්නේ. ඉතින් අපි දන්නවා මේ මොහොතේදී අපි අපේ තීන්දුව තීරණය නිශ්චිතවම හරියාකාරව නොගත්තොත් නැවතත් අපිට දුක් විඳින්න වෙනවා. අපිට විතරක් නෙමෙයි අපේ අනාගත පරම්පරාවට දුක් විඳින්න සිද්ධ වෙනවා. ඉතින් අපි මේ රටේ සමස්ත ජනතාවට කියනවා එකට එකතු වෙන්න, එකවගේ එකතු වෙන්න. 2022 ගෝල් ෆේස් අරගලයේ නිර්මාණය කරගත්ත සාමූහික ප්‍රයත්නයක් ඇතුලේ ඒ සාමූහික ප්‍රයත්නයක් ඇතුලේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අකුලගෙන ගෙදර යනවා, බැසිල් රාජපක්ෂලාට මහින්ද රාජපක්ෂලාට අකුලගෙන යන්න වෙනවා. එහෙම ජනබලයක් නිර්මාණය කරපු ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ඒ විදිහටම නැවතත් මේ භූමිය තුළ ස්ථාපිත කරගන්න ඕන මිනිස්සු එකා වගේ එකතු වෙන්න, මහපාරට එන්න, ඔබේ මතය ප්‍රකාශ කරන්න, අපිත් එක්ක එකතු වෙන්න. මොකද මෝඩෙක් ජනාධිපති නොවන තැනට අපි වග බලා ගන්න ඕන. එහෙමනම් 21 වෙනිදාට අපේ කතරේ පාවිච්චි කරනකොට අපි ගැන නෙමෙයි අපි රට ගැන හිතමු. අපි ගැන හිතනවා වෙනුවට රට ගැන හිතලා ආර්ථිකය සම්බන්ධයෙන් හොඳ දැනුමක් තියෙන, ආර්ථිකය හසුරවා ගන්න පුළුවන්, අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් තියෙන, සෞඛ්‍ය සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් තියෙන, ආර්ථිකය සම්බන්ධයෙන් වඩාත් පුළුල් ප්‍රතිපත්තියක් තියෙන මිනිස්සෙක් ජනාධිපති කරගන්න රටේ සමස්ත ජනතාව එකතු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.